Zastrea. ඔබට මාව පෙනෙන්නේ ගලා හැලෙන දිය දහරක් අතුරෙන් මේ ගලා හැලෙන්නේ සුන්දර බෙලිහුල්ලොවේ නදිය හොටන්තැන්න ජාතික වනෝද්‍යානයේ උතුරු දෙසට වන්නට පිහිටා තිබෙන ලංකාවේ උසින් තුන්වන ස්ථානයට පත්වී තිබෙන තොටුපොළ කන්දේ ඉඳලා තමයි මේ බෙලිහුල්ලොවේ නදිය මේ විදිහට සුන්දරව ගලා බසින්නේ ලංකාවේ ප්‍රධාන ගංගා හතුරෙන් එකක් වන වලවේ ගඟේ ප්‍රධානම අතු ගංගාව බවට පත්වන්නේ බෙලිහුල්ලොව නදිය සමනලවැව ජලාශය උඩවැලව ජලාශය වගේම චන්ද්‍රිකා වැවත් පෝෂණය වෙන්නේ මේ ගලා හැදෙන දිය දහරෙන් ලංකාවේ ජල විදුලි උත්පාදනයට වගේම ගොවි බිම් තෙත් කරන්නටත් මේ ගලා හැදෙන ජල කඳ මහත් සේ උපකාරී වෙනවා බොහෝ දුර ගෙවාගෙන බිඳින් බිඳ එකතු කරගත් සම්පත ගල් බොරළු පිරිමන් ඔස්සේ ගිරි දුර්ග පසු කරන් රැගෙන ආවෙමි මේ ගමනාන්තයයයි සිතා අහෝ නොසිතූ වෙලාවක සන්තකයම බිම හෙලන්නට වූ ඉරණමක අරුමය කන්නට ඉදින් වැටියන් සුමු විසුනුව සීසී කඩගොස් තවකෙකුගේ මෙත සිත පිනවන්නට එයම හේතුවේ නම් මේ එලෙසින් නුනවතින හෝස්වරයෙන් හඬනගෙන බේකර්ස් ඇල්ලයි හෝටන් තැන්න මුළු පරිසරයම රාත්‍රියට කොයිතරම් නිහඬ වුණත් මේ ඇහෙන හඬ නම් අපට නතර කරන්න බෑ. ඒකට හේතුව තමයි ගලා හැලෙන දිය ඇල්ලක හඬ අපට නතර කරන්න බැරි නිසා. මේ තියෙන්නේ ගෝණ ගල ඇල්ල. හෝටන් තැන්න නරඹන්න ආපු අය සමහර වෙලට කල්පනා කරනවා ඇති හෝටන් තැන්නේ ගෝණ ගල ඇල්ල තියෙන්නේ කොහෙද කියලා. එකල මේ ඇල්ලට ගෝණ ගල ඇල්ල කියලා කිව්වට දැන් කියන්නේ බේකර්ගේ ඇල්ල කියලා. සැමුවෙල් බේකර් නම් වූ දඩයක්කාරයා දඩයම් කිරීමෙන් පසුව විවේකගත් ස්ථානයේ විදිහට තමයි මේ ස්ථානය හඳුන්වන්නේ. හැඩකාර ගලා හැලෙන බෙලිහුල්ලොවේ නදියේ දඟකාර ප්‍රදේශයක් විදිහට තමයි මේ ප්‍රදේශය හැඳින්වෙන්නේ. අඩි 66ක් පමණ බෑවුමකට එක එල්ලේ කඩා හැලෙන මේ සජීවී සෞන්දර්යය හෝටන් තැන්නට එන සියලු සංචාරකයන්ගේ නිත් පිනවන සම්පතක්. මහ එළිය ඇල්ල නොවෙසේනම් බේකර්ස් ඇල්ල හෝටන් තැන්නේ ජෛව විවිධත්වය සේම පාරිසරික ආශ්චර්යයද තීව්‍ර කරන්න හේතු සාධක අපට සපයනවා. ශ්‍රී ලංකාවේ කඳුකර වනාන්තරවල දැකිය හැකි මොවුන්ගේ රංචුවක සාමාජිකයන් 5-8 අතර ගණනක් සාමාන්‍යයෙන් දකින්න පිළිබඳ
රංචුවට නායකත්වය දෙන එක් පිරිමි සතෙකු සිටින අතර පරිණත භාවයට පත් නොවූ කුඩා පිරිමි පැටවුන්ද ගැහැණු සතුන්ද සිසු සමාජිකයන් වනවා. හෝටන් තැන්නේ සුන්දරත්වය වැඩි වර්ධනය කරන්නන් අතර කුරුල්ලන්ටද හිමිවන්නේ වෙනත් සතුන්ට නොදෙවෙනි තැනක්. නිදහසේ නිසල්මන්ව මේ පරිසර සුන්දරත්වය විඳින්නට එන ඕනෑම හිතකාමියෙකුට දවසේ ඕනෑම වෙලාවකදී මේ වයිවර්ණ පක්ෂීන්ගේ නැටුම් ගැයුම් රැඟුම් දැකගන්න පිළිවන්. ලෝකාන්තයේ නුදුටුවන්තයෙන් ගමන් ආරම්භ කළ මම හෝටන් තැන්නේ නිහඬ සුන්දරත්වය විඳිමින් විටක මුණ ගැසෙන වනසතුන්ගේ චමත්කාරය දකිමින් දැන් එහි ගමනාන්තයට ළඟා වෙලා පිටස්තරයා අද මෙලෙස හෝටන් තැන්නේ නික්ම ගියත් මෙහි තිබෙන්නා වූ චමත්කාරය සදාකල් පවතී.